නිසා එතුමා වෙන්නකු අපේ මේ පළමු වන පාර්ලිමේන්තුවට පැමිණ අප අමතා අපගේ පාර්ලිමේන්තුවට සුබපැතුම් එක් කිරීම අපට මහ සතුටක් ඒ වගේම ගෞරවයක් එමෙන්ම සිහිනයක් වෙලා තිබුණු ශිෂ්‍ය පාර්ලිමේන්තුව අපට දැන් වන විට සැබෑවක් වෙලා තියෙනවා ඒ සැබෑවක් කර ගැනීම සඳහා අවශ්‍ය සාධකයන් ලබා දුන්නේ අන් කිසිවෙකුත් නොවේ අපේම ගෞරවණීය විදුහල්පති මෑණියන් වන සුමේදා ජයවීර ගරු විදුහල්පති මෑණියනි ඒ ඔබයි ඔබ අපේ පාසලේ ස්ථාපිත කළ ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය නිසා අප උගද්දේ බොහොමයි ඒ අතරතුරින් චතුර කතිකත්වය ඡන්ද අපේක්ෂකත්වය හා ඡන්ද දායකත්වය සංහිඳියාව හා සමගිය පරාර්ථකාමීත්වය ඉන් කිහිපයක් ඉතින් ගරු විදුහල්පති මෑණියනි ඔබටයි මාගේ ප්‍රණාමය එමෙන්න අවසාන වශයෙන් මෙවැනි කාර්යයක් සාර්ථක කර ගැනීම සඳහා අපට අවශ්‍ය අවවාද ලබා දෙමින් අප ඔක්නැං වූ දම්මිකා දිසානායක ගුරු මෑණියන්ට උදය ගීගනගේ ගුරු පියාණන්ට තී රම්මලතා ගුරු මෑණියන්ට මාගේ හදපිරි ස්තුතිය පිරිනමන සිටිනවා ඔබ සැමට ස්තුතියි මීළඟට තිබෙන්නේ අප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට පැමිණි සියලු සම්භාවිතා අමුත්තන් හට තීරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. ඒ සඳහා ශමීමා ෆරීඩ් ඇමතිවරියටත් වර්ෂා රශ්මිනි ඇමතිවරියටත් රිසනි සංසිරුණි ඇමතිවරියටත් තරුෂි අමායා අමාත්‍යවරියටත් ඖෂධී පෙරේරා ඇමතිවරියටත් දෙවමි අමායා ඇමතිවරියටත් ගගනි තාරුකී ඇමතිවරියටත් මම ආරාධනා කරනවා. ශාන්ත පාවුලු වංශ කතාවේ නව පරිච්ඡේදයක් ලෙස සටහන් කළ යුතු ඓතිහාසික කාර්යයක සමාරම්භක මොහොතට සැපෙමිනි මැතිවරණ කොමිසම් සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු ආරාධිත ප්‍රභූන්ටද අප සැමගේ ශක්තිය ආදර්ශය වන අප විදුහල්පති මෑණියන්ටද ඇතුළු ගුරු මණ්ඩලයෙන් මෙම කාර්යයට දිරිදුන් දෙමාපියන්ටද ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව වෙනුවෙන් ස්තුතිය පිළිගැන්වීමටයි. එසේනම් ප්‍රථමයෙන්ම සැම දෙනාම දන්නා වූ පරිදි ඉතාම සංකීර්ණ වූත් නවතම වූ අත්දැකීමක් වන්නා වූත් මැතිවන ක්‍රියාදාමයක දැඩිකාරබවලුත්වය මැද වුවද අප විදුහල්පති මෑණියන්ගේ ඉල්ලීම පරිදි මෙම අවස්ථාවට සැපමින අපට ආදර්ශමත් කතාවකින් අපට සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ධනරදයේ මැතිවන කොමිසම් සභාවේ ගරු සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමනි අපගේ හෘදයාංගම ස්තුතිය ඔබතුමාට පිළිගන්නවා. වසර 131 ඉතිහාසයක් ඇති අප පාසලේ සරණමය සටහන් තබන යුගයේ ආරම්භ කළ ආදරණීය විදුහල්පති මෑණියන් වන සුමේදා ජයවිර විදුහල්පති මෑණියන්ගේ පූර්ණ මග පිවිනීම නිසා අපේ පාසල් ඉතිහාසයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ අයුරින් සාර්ථකව ආරම්භ කරන්න හැකි වුණා. එබැවින් විදුහල්පති මෑණියනි අපගේ ගෞරවනීය ස්තුතිය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාජිකයන් වෙනුවෙන් හා සමස්ත පාවුල දියණියන් වෙනුවෙන් ඔබතුමියට පිළිගන්නවා. එලෙසම අප පාසල නිරන්තර උපකාර කරන කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජී.එම්. සිල්ලා මැතිතුමා නියෝජනය කරමින් කොළඹ කලාපයේ සමාජ විද්‍යා සැපමිනි කොළඹ කලාපයේ සමාජ විද්‍යා අධ්‍යක්ෂක ඩබ්ලිව් ආනන්ද මංගල සිටි මැතිතුමාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පිළිගන්නවා. අප ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ ආකාරයෙන් පවත්වීමට මග පෙන්වීම උපදෙස් ලබා දීමෙන් දැක් වූ අනුග්‍රහයට ජාතික ධන සේවා සභාවේ සමාජික යෝන් පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරී ආසිරි උපසේන මැතිතුමාටත් යෝන් පාර්ලිමේන්තු උපදේශක බී ඒ ජයතිලක මැතිතුමාටත් ශාන්ත පාවුල විද්‍යා ශිෂ්‍ය පාර්ලිමේන්තු වෙනුවෙන් ස්තුතිය පිළිගන්න ලබනවා. එසේම අප පසුපස නිරන්තරයෙන් සිටමින් අපට අවදාද අනුශාසන ලබා දෙමින් අපිව නිතර දිරිගැන්වූ අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මෑණිවරුන් ඇතුළු සහකාර විදුහල්පති මෑණිවරුන්ටද ගෞරවනීය ස්තුතිය පිළිගන්නවා. මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ යථාර්ථය බවට පත් කරගැනීමට අපට නිරන්තර සහය ලබා දෙමින් මඟ පෙන්වූ
උදයන්ග ගීගණිකේ ගුරු පියාණන්ටත් ධම්මිකා දිසානායක ගුරු මෑණියන්ටත් තීම රම්‍යලදා ගුරු මෑණියන්ටත් සියලුම ගුරු මෑණිවරුන් හා මව්පිය මවරුන්ටත් හතුපිරි ස්තුතිය පුදු කරනවා. මෙම කාර්යයේදී නොමසුරු සහයෝගයක් ලබා දුන්නේ අපේ දෙමව්පියන්. අපිට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශාන්ත පාවුලි බාලිකා විද්‍යාලයේ සියලුම ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකයන් වෙනුවෙන් මගේ ස්තුතිය පිළිගන්නවා. මීට අමතරව අවසාන වශයෙන් නම් සඳහන් නොකළත් අපිට නිරන්තර අවවාද ලබා දෙමින් නිතර උදව් ලබා දෙමින් අපිට සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත් ශාන්ත පාවුලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක වශයෙන් ශාන්ත පාවුලි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු වශයෙන් මාගේ ගෞරවනීය ස්තුතිය ඔබ සියලු දෙනාටම පිළිගන්නවා. ස්තුතියි. සභානායකතුමියනි, ගරු කතානායකතුමියනි, අප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභා වාරය විනාඩි 30ක කාලයකට තේපාණය සඳහා කල් තබන බව උත්තරීතර සභාවට ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි. මෙතැන් සිට විනාඩි 10ක කාලයක් ඔබට හිමි වෙනවා. මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට ඔබට ඇති ඕනෑම ගැටලුවක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් වන මහින්ද දේශප්‍රිය මැතිතුමාගෙන් විමසීමට. ඕගොල්ලන්ට දැනගන්න ඕන එකක් අහන්න, ඡන්ද ක්‍රමය ගැන හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා, දේශපාලන ක්‍රමය ගැන එක ප්‍රශ්නට උත්තර දෙන්න බැරි මං ඡන්ද දෙනවා නම් කාටවත් දෙන්නේ කියන එක විතරයි. ඇත්තටම සුදිවන්ත වෙන ඔබතුමාට ඒකේ බොහෝ දේවල් අයින් වුණා, නුගලපෙන දේවල්. නමුත් ඒකම ඔබතුමා තීරණය කරලා තිබුණා ඡන්ද ගණන් කිරීම, ඡන්ද මධ්‍යස්ථානය කරන්න කියලා. මෙච්චර කල් ඡන්ද ක්‍රමවලදී ඡන්ද ගණන් කරනකොට ඒ පත් වෙන අපේක්ෂකයා දැනන් හිටියේ නැහැ මේ ගමෙන් Tamanට කොහොමද, මේ ගමෙන් Tamanට කොහොමද ඔය විදිහට. දැන් මේ අවස්ථාවේදී මේ ඡන්ද පෙට්ටියෙන් මට මෙච්චර ලැබුණ කියන කියා දැනගත්තා. මෙයා නියෝජිතය විදිහට තේරලා ගියාම, නමුත් අර අඩුවෙන් හම්බුණු ඡන්ද තිබුණු කොට්ටාසේ ජනතාවට ඒකෙන් යම් කිසි අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද කලින් ඡන්ද ගණන් කරනකොට බොක්ස් කවුන්ට් එක කරලා ඊට පස්සේ තමයි පාටි කවුන්ට් එක කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් මම ඔබතුමා ඉල්ලනවා. කලාපෙට හරි එක තැනක ඒවයි ගණන් කිරීම කරනවා හොඳයි කියලා මම. පළවෙනි උත්තරේ ඡන්ද පොලේ ගණින්න ඕන කියන එක තීරණය කරේ අපි නෙවෙයි, නීති හැදීමේ බලය තියෙන කාටද? ලංකාවේ ජනතාවට ජනතා පරමාධිපත්‍ය තියෙනවා. ජනතාව තමයි මේ රටේ පරමාධිපත්‍ය අයිති. ඒ කියන්නේ පාලන බලතල. පාලන බලතල කියන්නේ නීති ඇදීමේ බලය, නීති ක්‍රියාත්මක, නීති පැනවීමේ බලය, ක්‍රියාත්මක කිරි බලය සහ නීතිය පැසඳලීමේ බලය. ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධික සහ අධිකරණ බලය. ව්‍යවස්ථාදායක කියන්නේ නීති පැනවීම බලය දින පාර්ලිමේන්තුව. ජනතාවගේ ඡන්දයෙන් යන පාර්ලිමේන්තුව. ඒතර ජනතාව තමයි තීරණය කරේ ජනතාවගේ නියෝජිතයෝ ඡන්ද පොලේ ගණින්න ඕන කියලා. ප්‍රතිපත්තියක් හැටියට ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී, පළාත් සභා මැතිවරණයේදී, ඡන්ද විසීමේදී අපි මිශ්‍ර කරලා ගනින්නේ. මේ ඡන්ද පොලේම කොට්ටාසෙම ගන්නේ ඇයි? කොට්ටාසයට තමයි නියෝජ්‍යපත් වෙන්නේ. ඒතකොට කොට්ටාසය කාට දුන්නද නැද්ද කියන එක එයාට ප්‍රශ්නයක් නැහැ. එයා කොට්ටාසයට වැඩ කරන්න ඕනේ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණොත් එයා දැනගත්තොත් මේ ගමට අඩුවෙන් හම්බුණා, අනික් ගමේ වැඩියෙන් හම්බුණා, එයාට නොසලකා ඉන්න පුළුවන්. නමුත් මේ ගමට ආපු කොට්ටාසේ මන්ත්‍රීවරයා තමන්ගේ ගමේ අඩුවෙන් දුන්නත් වැඩියෙන් දුන්නත් ගමට වැඩ කරන්න ඕනේ ඊගා පරදීනන්න නම්. ඒක තමයි එතන තියෙන සම්ප්‍රදාය. මේක 1969 කලින් තිබිච්ච ගම් සභා ක්‍රමයේ ඉඳලා එන එකක්. ඒ ප්‍රශ්නයන් නිතර බොහෝ දිනකට එන එකක්. මම එතුමාට ස්තුති කරනවා ඒ ප්‍රශ්නය ඇහිම ගැන. කොහොමද
සභික සංඛ්‍යාව වැඩිවීම ඡන්ද ක්‍රමය හරහා ආපු එකක්. ඒ කවුරුත් කිව්වත් ඉස්සර තිබුණේ 2000 මීට කලින් 4000යි දැන් 8000ක් වුණා කියලා. 1970ට පෙර ලෝකල් ගවර්න්මන්ට් වල සභික විඳලා දෙනවා 9000 ගන්න. 77න් පස්සේ තමයි මේක අඩු වුණේ. මේ 4000 2012 පනතෙන් වැඩි වුණා 2012 6500කට විතර. ඊට පස්සේ අනිවාර්ය කාන්තා නියෝජනය දැම්මම තමයි 8000 ගානකට ඉහළ ගියේ. ඒ ඔක්කොම පාර්ලිමේන්තුවෙන් කරපු. මේ ඡන්ද ක්‍රමය 60යි 40 කරයි. ඒක වෙනසක් වුණේ නැහැ. අඩුවීමක් තමයි වුණේ. නමුත් මේ ඡන්ද ක්‍රමයේ යටතේ කොට්ටාසයෙන් එනවට අමතරව සමානුපාතයට හැම ඡන්දදායකගේ මේ ඡන්දයට සමාන වටිනාකමක් දීලා ඒකට සමානුපාතිකව මන්ත්‍රීවරු තෝරන ක්‍රමයක් තියෙන නිසා තමයි මේක ක්‍රම දෙකක මිශ්‍රණයක් නිසා හරියට කියනවා හයිබ්‍රිඩ් සිස්ටම් එකක් නිසා තමයි අපිට මේ සභික සංඛ්‍යාව වැඩි වෙන්නේ. මේක අඩු කරන්න නම් කොට්ටාස ගන්න අඩු වෙන්න ඕන. නැත්නම් 60යි 40 කියන එක 70යි 30ට යන්න ඕනේ. නැත්නම් 65යි 35ට ගියොත් සුළු ගානක් අඩු කරන්න පුළුවන්. නැත්නම් කාන්තා නියෝජනය කාන්තාව 10%ක් නෙවෙයි තරම් කරන්න ඕනේ. කාන්තාව 25%ක්ම තරම් කරන්න ඕනේ කියලා කිව්වොත් මේ සභික සංඛ්‍යාව අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. කාන්තාවන් නියෝජනය අඩු කිරීම මේ ක්‍රමයක් ආවම ඕනම පළවෙනියම හදන ක්‍රමේ 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මමට කොමිෂන් එකේ අපට පාර්ලිමේන්තුව කියන ක්‍රමයට ඇරෙන්න වෙන ක්‍රමයකට ඡන්දෙ තියන්න බෑ. නමුත් අපිට මේ සාකච්ඡා කරනකොට හැම දෙනාම කියපු කරුණක් තමයි අපට පළමුවෙන් ඕන කරන්නේ ඡන්දයක්. ඡන්දෙ තියමු, අඩුපාඩු තිබුණොත් ඊගාව ඡන්දෙට හදමු. පාර්ලිමේන්තුවට පුළුවන් අපිත් යෝජනා කරනවා මේ ක්‍රමේ කට් ඔෆ් පොයින්ට් එක 5% කට් ඔෆ් පොයින්ට් එක අයින් වුණා. ඒක 3%කවත් තියන්න. බෝනස් එකක් දීම ඒ වගේ දේවල් ඇති කළා ඕවහැන් එක ඩයිලූට් කරන්න පුළුවන් ක්‍රමයක් හදලා සභික සංඛ්‍යාව 6500ට වගේ ගානකට ගෙන්නුවොත් නැත්නම් මේ ලොකු සභා තව පොඩි සභාවලට කැඩුවොත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක ටිකක් සංකීර්ණ වැඩක්. නමුත් තව අවුරුදු 4ක් කාලයක් තියෙන නිසා අපි හිතනවා පාර්ලිමේන්තුව ඒක කරයි කියලා. ඒ 4 වෙනකොට අපේ කමිෂන් සභාව නෙවෙයි වෙන කමිෂන් සභාවක් තමයි තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මම පළමුවම ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාධනා පත්‍රය ඉතා නිහතමානීව ඔබතුමාගේ අසුනෙන් නැගිටට ඇවිල්ලා අපේ ළඟට මැයිල ලබා ගත්තා. මම දැක්ක අපේ ළඟට මහා යෝධයෙක් කෙනා වගේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට එසේ නිහතමානීව අපට ගරු කිරීම සම්බන්ධව. සභාපතිතුමනි, මෙවර ඡන්දය තුළදී අපි දැක්ක අප රාජසන්තක වූ පක්ෂෝ සාධින කණ්ඩායම් වලටත් මන්ත්‍රී දුර හිමිවන බව එය සාධාරණද? ඒ සඳහා විකල්පයක් සකස් කරලා තියෙනවද? අපේ රාජසන්තක වෙන්නේ 5%කට අඩුවෙන් ගණිපොයි. නමුත් යම් ඒගොල්ලන්ගේ ඡන්දවල සංඛ්‍යාව එකතුව අරන් බැලුවොත් ලොකු සභාවක සමානුපාත ක්‍රමයෙන් එන්න පුළුවන්. මේක මේ ඡන්දෙ විතරක් නෙවෙයි. පහුගිය සමානුපාත නියම මනාප ක්‍රමයේ තියෙද්දිත් ස්වාධීන කණ්ඩායම්වල අප රාජසන්තක වුණත් අපේක්ෂකයෝ පත්වීමේ හැකියාව තිබුණා. නමුත් මේ වෙලාවේ තමයි මේක වැරදි කියලා පෙන්වීම කනගාටුවට කරුණක්. මේක මං කියන්නේ මේක සුසුයි කියලා. නමුත් අපේ තියන්නේ ඇයි මන්ත්‍රීවරු 100ක් පත් වෙන තැනක 5%ක් ගත්ත කෙනෙකුට අයිතියක් නැද්ද? ඒ 5%ට තමන්ගේ මන්ත්‍රීවරයෙක් එන්න 5% කියන්නේ 20%ක්. අපි මන්ත්‍රීවරු 100ක් පත් කරගන්නවා. තොර 5%ක් ගන්නව නම් ඒගොල්ලන්ට හිමියන්ට ඕනේ 5 දෙනෙක්. ඒක තමයි සමානුපාත නියෝජනයේ සැබෑ ක්‍රමය.
බැලූ බැල්මට ගැටලුවක් තියෙනවා. නමුත් හැමෝටම කරුණාවක් විවේචනය කරන්න ගත්තම ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඕගලන් කාලේ විනාඩි 10ක් අපි ගත්තා. තේ බොන්න තිබු විනාඩි 30ක් 20ක් ගියා. දැන් 20යි ඉතුරුනේ. බොහොම ස්තුතියි. ඕගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහපු නැති මන්ත්‍රීවරියොන්ට ඒක අපට විදුවල්පත්තුමේ ලියලා දෙන්න. මොනවද දැනගන්න ඕන එකක් අපි උත්තරයක් ලියලා එවන්න. හොඳයි. බොහොම ස්තුතියි. ස්තුතියි මැතිතුමනි අපට මෙවන් අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. දැන් අවස්ථාව වෙනුවෙන් මිලාගිරිය ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ පළමු වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයන් සඳහා පදක්කම් පැනදවීමටයි. ඒ සඳහා මේ කෙරෙන ගෞරවනීය ආරාධනය මැතිවරණ කොමිසම් සභාවේ ගරු සභාපති මහින්ද දේශප්‍රිය මැතිතුමනි ඔබතුමාටයි. එමෙන්ම අප විද්‍යාලයේ ගරු විදුහල්පතිනි සුමේදා ජයවීර ගරු විදුහල්පති මෑණියනි ඔබතුමියටත් ඉතාමත් ගෞරවණීයව ඇරයුම් කර සිටිනවා. එසේම එහා එක්වන ලෙස ධම්මිකා දිසානායක ගුරු මෑණියන්ටත් ගෞරවණීයව ඇරයුම් කර සිටිමු. එක් විශේෂී අවස්ථාවකයි දැන් අප මේ සිටින්නේ. මේ අවස්ථාවේදී පළමු වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නව සභිකයන් සඳහා පදක්කම් පැලදවීමටයි මේ සූදානම. ඒ අනුව ගරු කතානායක රසිනි විනෝයා වඩුවාදෙනිය සොයිරිය, ගරු අග්‍රාමාත්‍ය භාග්‍යා මනෝහාරි රණසිංහ සොයිරිය, ගරු සභානායක කාවින්දේ නිම්තකි සිල්වා සොයිරිය, ගරු නියුච්ච කතානායක සෙනාරි දම්සරණී නාතුකල සොයිරිය, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති මෙවුලි සඳකිනි සොයිරිය, ගරු අමාත්‍ය මණ්ඩලය අමාත්‍ය ශමීමා ෆරිඩ් සොයිරිය, අමාත්‍ය වර්ෂා රශ්මිනී සොයිරිය, අමාත්‍ය සෙහන්සා දිනු රණවක සොයිරිය, අමාත්‍ය තර්ෂි අමායා යත්තෙහිගේ සොයිරිය, අමාත්‍ය තර්ෂි කාවින්දි සොයිරිය, අමාත්‍ය රිසඳි හේවා පතිරණ සොයිරිය, අමාත්‍ය සමාධි දහනායක සොයිරිය, අමාත්‍ය ගගනිතාරුකී සොයිරිය, අමාත්‍ය දෙවුමි අමායා සොයිරිය, අමාත්‍ය ඖෂධි තර්ෂිකා පෙරේරා සොයිරිය. මීළඟට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍ය කුමුලිනී නවංජනා සොයිරිය, පවනිමෙත්මා කොටිතුවක්